ආයුබෝවන් සුබෝදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබ හමුවන මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. දින සියයේ කරපු වැඩකන රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ පැහැදිලි කරයි. පාලකින්ගේ අසාර්ථකත්වයේ හේතුවෙන් රටේ ජනතාව පීඩාවට පත්වලා මන්ත්‍රි මධ්‍යම භණ්ඩාරගෙන් ප්‍රකාශයක්. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා වහාම අත්අඩංගුවට ගන්න ආනන්ද සාකර හිමිගෙන් ඉල්ලීමක්. ප්‍රථමයෙන් දේශීය පුවත්. පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී සිදුවන. පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මේජර් ජෙනරාල් මුහම්මද් සාද් කතක් මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් සිදු වී තිබෙනවා. පාකිස්තානු ශ්‍රී ලංකා උසස් අධ්‍යාපන සහයෝගිතා වැඩසටහන යටතේ ශ්‍රී ලංකීය සිසුන් දහසක් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමටද මෙහිදී මහ කොමසාරිස්වරයා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පොරොන්දු වී තිබෙනවා. ශ්‍රී ලාංකීය සිසුන් වෙත ලබා දී ඇති මෙම අවස්ථාවන් පිළිබඳව අග්‍රාමාත්‍යවරයා විසින් මහ කොමසාරිස් කාර්යාලය වෙත සිය ස්තුතියද පුද කර තිබෙනවා. මේ අතර මාර්තු 12 ව්‍යාපාරයේහි නියෝජිතයින් පිරිසක් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුවන ඒ විජයරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී ඒක කරගන්න අපි උත්සාහ දැක්කා. අපි කියන්නේ ආලගින් ලෝකෝ කරලා අපි නම් දේශපාලනික යන ගමනට යන්න ඕක අපි තෝරගන්න ලිබෙන්න අපි ඉතින් අධ්‍යයන ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී දූෂිතයන්ට නාම යෝජනා ලබා නොදෙන ලෙසත් මාර්තු 12 ව්‍යාපාරයේ නිර්ණායකවලට අනුගතව නාම යෝජනා ලබා දෙන ලෙසත් ඔවුන් මෙහිදී අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මාර්තු 12 ව්‍යාපාරයේ හැටියට අපි ගරු අග්‍රාමාත්‍යතුමන් එවැගේම සඳහනේ නායකතුමන් මුණ ගැහුණා. අපේ කාලවකවානුව තුළ මාර්තු 12 ව්‍යාපාරයේ හැටියට සියලුම දේශපාලන පක්ෂ නායකයින් මුණ ගැහෙමින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී සුදුස්සන් පාර්ලිමේන්තුවට ඇවුම් පිළිබඳව ඔවුන්ගේ අවධානය අපි යොමු කරනවා. අග්‍රාමාත්‍යවරයාත් සමග මේ කාරණය පිළිබඳව අපි සාකච්ඡා කළා. ඒ වගේම ජාතික ලැයිස්තුව හරහා පරාජිතයින් පාර්ලිමේන්තුවට පත් නොකරන හැටියට අපි එතුමාගෙන් ඉල්ලීමක් කරනු ලැබුවා. අපේ ඉල්ලීම් දෙකටම ඉදිරි මැතිවරණයේදී සුදුස්සන් ලැයිස්තුව හරහා ගෙන එන්නටත් ඒ වගේම පරාජිතයින් පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුව හරහා ගෙන නොඑන්නටත් අග්‍රාමාත්‍යවරයා එකඟතාවය පළ කළා. ඒ වගේම තරුණ සහ කාන්තා නියෝජ්‍යයන්ට ප්‍රමාණවත් ඉඩක් ඉදිරි මැතිවරණයේදී ලබා දීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු වුණා. ඒ වගේම මාර්තු මාසයේ 12 වෙනිදා සියලු දේශපාලන නායකයින්ගේ එකඟතාවය නැවත වරක් නිර්ණායක සඳහා ලබා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. වත්මන් රජයට දින සියයක් ගතවන මේ මොහොත වන විට පාලකින්ගේ අසාර්ථක පාලනය හේතුවෙන් රටේ ජනතාව පීඩාවට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජපක්ෂ පවුල් පාලනයට දින සියයයි. අද රාජපක්ෂ පවුල් පාලනයේ ප්‍රතිඵල මේ රටේ ජනතාව භුක්ති විඳින වෙලාවක්. මේ රටේ පාරිභෝගිකයත් කොවියත් රජයේ සේවකයත් කම්කරුවත් රාජපක්ෂ පාලනයේ දින 100න් හෙම්බත් වෙලා ඉන්නේ බඩුමිල අහස උසට නැගලා. ඒ දවස්වල මේගොල්ලෝ ඇහුවේ බඩුමිල වැටිවෙන්න නම් ආණ්ඩුවක් මුණාද? අද සමහර බඩු මේ දින 100ට දෙගුණටත් වැඩිය වැඩි වෙලා. ලූණු ටික, මිරිස් ටික, හාල් ටික, පරිප්පු ටික මේ සියල්ල අද නැගලා ජනතාවට ජීවත් වෙන්න අමාරුයි. ඒ විතරක් නෙමෙයි රජයේ සේවකයාට අපි වැඩි කරපු පඩිය කපලා දාලා තියෙනවා. මේ දවස් 100ේ පෝර නිකන්තියා සල්ලි වලට ගන්න බැරි තත්යකට ආණ්ඩුවේ අසමත්භාවයේ පෙන්눔 කරලා තියෙනවා. අද ගොවිය අසරණ වෙලා තියෙනවා. ගොවි ද්‍රව්‍ය වීමිල වැහැලා රුපියල් 30ට 32කට හාල් මිල රුපියල් 100ට නැගලා අතරමැදිය හම්බ කරන ආණ්ඩුවට පාලනය කරගන්න බෑ. මොනරාගල අනුරාධපුරේ අම්පාරේ බඩ ඉරුඟු අස්සැන්න එන වෙලාව මේ ආණ්ඩුව ආව විතරයි අස්සැන්න ඉස්සරහින් පිට රටින් ටොන් 54,000ක් ගේන්න මුදලාල්ලාට බලපත්‍ර දීලා තියෙනවා. අද බඩ ඉරුඟු මිල වැහැලා මෙන්න දවස් 100ක් යනකොට අපි ලැබපු ප්‍රතිඵල. පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා නායකත්වයේ දරන ජාතික හෙළ උරුමය සමගී ජන බලවේගය සමග එක් වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ දින නිල වශයෙන් ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙහිදී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ දේශපාලන පරිගැනීම් සහ දේශපාලන දඩයම වත්මන් රජයේ න්‍යාය පත්‍රයේ ප්‍රධානතම අංගයක් බවට මේ වන විට පත් වී ඇති බවයි. මුළු මහත් සමස්ත ජනතාවම
දැවැන්ත කලකිරීමකට අද ලක් වෙලා සිටින රාජ්‍ය සේවයේ නිරත වී සිටින ලක්ෂ 15කට ආසන්න ප්‍රමාණයකගේ දීමන ඒ වගේම වැටුප් මහා භයංකාර විදියට කප්පාදු කරලා විශ්‍රාමික ප්‍රජාවට ලබා දෙන්න තිබෙන මූල්‍ය සහන සහ මුලින්ම නතර කරලා නිලැඳුම් වවුචරය ඒ වටිනාකම මුදලින් අඩු කරලා මැතිවරණ සමයේ මිල සූත්‍රයක් ගැන කතා කරා මම අහන්න කැමති වර්තමාන රජයේ තෙල් මිල පිළිබඳව ලෝකයේ මිල පහළ යනකොට අපේ රටේ මිල පහළ නොයවන අදූරදර්ශී සූත්‍රයේ කුමක්ද කියන එක ගැන මම ප්‍රශ්න කරන්නට කැමතියි නොමිලේ දෙනවයි කියපු පොහොර ටික නැහැ කුණු කොල්ලට වී විකුණන යුගයක් අද නිර්මාණය වෙලා ගැබිනි මවුරුන්ගේ පෝෂණ සලාකය සහ මුලින්ම නතර කරා දේශපාලන පරිගැනීම සහ දේශපාලන දඩයම රජයේ න්‍යාය පත්‍රයේ ප්‍රධානතම අංගය බවට පත් MCC ගිවිසුම නිසා දලදා හාමුදුරුව වන්දනාමාන කරන්නට බැරි වෙයි කියලා කිව්වා. අටමස්ථානයේ සොළොස්මස්ථානයේ වන්දනාමාන කරන්නට ඇමරිකානු තානාපති කාර්යාලෙන් වීසා ගන්නට සිදු වෙයි කියලා කිව්වා. එහෙවු දේශද්‍රෝහි MCC ගිවිසුම අද දේශ ප්‍රේමීත්වයට පරිවර්තනය කරන්නට අද රජය සැලසුම් කරගෙන යනවා. වර්තමාන රජයේ අදූරදර්ශී සැබවින්ම දේශද්‍රෝහි රාජ්‍ය පාලනය තුළ රටේ සමස්ත ජනතාව මහා විපතකට පත් වෙලා තිබෙනවා. ජනතාව ඇද වැටි තිබෙන මේ මහා ප්‍රපාතයෙන් රටත් පොදු ජනතාවත් ගොඩ ගැනීම උදෙසා එක්සත් ජාතික පක්ෂය ඇතුළු අනෙකුත් ප්‍රගතිශීලී සියලුම ජන බලවේග එකතු කරන සමගි ජන බලවේග අපි මේ රටේ මහා දැවැන්ත නූතන පරිවර්තනාත්මක යුගය මහමැතිවරණ ජයග්‍රහණයෙන් ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. එහි තවත් පීවරක් හැටියට ජාතික හෙළවරුමේ නායක ගරු පාටලී චම්පික රණවක මැතිතුමා අද දිනේ නිල වශයෙන් සමගි ජන බලවේගයේ ප්‍රධාන කොටස්කරුවෙක් හැටියට අපිත් සමග එකතු වෙනවා. අද අපිට පේනවා ඇමරිකා එක්සත් ජනපදයේ ඕස්ට්‍රේලියාවේ එහෙම නැත්නම් වෙනත් රටක පුරවැසිකම් දරන ගමන් දරු පවුල් ඒවයේ තැම්පත් කළා ලංකාවේ දේශමාමකත්වය ගැන හඬ නගන දේශපාලකයෝ පාලිකාවෝ අපිට පේනවා. අපි හින් වෙනස්. අපි මේ රටේ ඉපදිලා මේ රටේ ජීවත් වෙලා මේ රටේ මිය යන්න අදිෂ්ඨාන කරගෙන සිටින පිරිසක්. මේ වංශක්කාර මංකොල්ලකාරීන්ගේ යුගය අපි අවසන් කරනවා. සුදු කරපටි අපරාධකාරීන්ගේ යුගය අපි අවසන් කරනවා. ආර්ථික ඝාතකීන්ගේ යුගය අපි අවසන් කරනවා. තරාතිරම නොබල කොටස් වෙළඳ පොලේ වංචනිකයින් අපි අධිකරණ ඉදිරියට ගේනවා. තරාතිරම නොබල 2008 සිට බැඳුම් කරවල වංචනික ලෙස මුදල් ගනුදෙනු කර පිරිස් අපි ගෙනෙනවා. ඒ වගේම මිග් ගනුදෙනුව වේවා, එයා ලංකා ගනුදෙනුව වේවා, වෙනත් ආකාරයේ ගනුදෙනුව වේවා, තරාතිරම නොබල යුග නොබල අපි පිරිසිදු පාලනයක් ස්ථාපිත කරනවා. මෙතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා වවුනියා ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන් සඳහන් කළේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් නව සන්තානය සමග එක්වීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා පවත්වන බවයි. පසුගිය ජනාධිපතිවරණයේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අප රෑදවල් නොබලා බොහෝ මහන්සි වුණා. දෙමළ ජනතාවගේ අයිතීන් දිනා දෙන්න ඇතැම් පක්ෂ සමග එක්වී වැඩ කටයුතු කළා. ඉදිරි මහමැතිවරණයේ බලාපොරොත්තුවෙන් දැන් අපි ඉන්නේ වැඩ කරන තරුණ පිරිසක් මෙම පාර්ලිමේන්තු මැතිවරණයේදී තෝරා ගන්න ඕනේ. අපි මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී පක්ෂයක් ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ නව සන්ධානය සමග එක්වීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා සලකුණ ගැන. අලියා සලකුණෙන්ද නැත්නම් හංසයා සලකුණෙන්ද නැත්නම් වෙනම සලකුණකින්ද තනක වදින්න කියලා තීරණය කරන එක. හැමෝම එකතු වෙලා එන පාර්ලිමේන්තු මැතිවරණයේදී රට වෙනුවෙන් සහෝදරත්වය වෙනුවෙන් එකට සිටිමු. දින සියයක් සපිරෙන විට වත්මන් ආණ්ඩුව සිදු කළ වැඩ කටයුතු පසුගිය දින සියය රජය සමයේ ඉටු නොවූ බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී. එක්සත් ජාතික පක්ෂයට මැතිවරණයකට සූදානම් වෙන්න තියා ඔවුන් 2015 බලය ලබා ගැනීමටවත් ඔවුන්ට සූදානමක් තිබ්බේ නැහැ. මේ හිඳ එයාලගේ බෙදීම් දවසෙන් දවස පුළුල් වෙනවා වගේම එයාලට එක මතයකට එන්න බෑ. දැන් අපිට පේන්න තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ බෙදීම කොච්චර පළල් වෙලාද කියලා. දැන් අලියා ඉල්ලන කොටසක් ඉන්නවා, හංසයා ඉල්ලන කොටසක් ඉන්නවා. එතකොට ඔවුන් බලාපොරොත්තු වෙන හදවත සංකේතය දැන් කොහොමත්ම එයාලට ගන්න බෑ. ඒ හිඳ ওই සන්දානගත වීම ඔවුන්ගේ පරාජය වගේම මේ ජනතා විමුක්ති පෙරමුණත් එක පැත්තකින් එක්සත් ජාතික පක්ෂයේ රජය නොමැතිවීම සම්බන්ධයෙන් ඔවුන් බරපතල කනගාටුවක ඉන්නවා වගේම ඔවුන්ගේ අද ඉලක්කය වෙලා තියෙන ඔවුන් ලබාගත්ත 100%ක ජනවරම ලබා ගන්න පුළුවන්ද කියලා බලන එක. එහෙනම් ජනතා විමුක්ති පෙරමුණට මේ මැතිවරණයෙන් ඔවුන් අද හොබවන මන්ත්‍රී ආසන 6ත් ඔවුන්ට අහිමි වෙනවා. ඉතින් ඒ කනගාටුව තුළ තමයි ඔවුන් ඉන්නේ. ඒකයි ඔවුන් LTTE සංවිධානයේ විසින් මෙහෙවන කණ්ඩායමක සඳහනගත වෙන්න හදන්නේ. සහරාන්ලගේ පාස්කු විරිදා ප්‍රහාරයට සම්බන්ධ සඳහනගත වෙන්න හදන්නේ.
පසුගිය රජයේ විසින් මෙම වසරේ සැප්තැම්බර් මාසයේ වනතෙක් රාජ්‍ය සේවයේ වැඩි වැඩි කිරීමට සහ ණය වාරික ගෙවීම සඳහා මුදල් වෙන් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරන ආසන 90ක් ගත්තත් ඒ උදවිය ආණ්ඩුවක් තියන්න පුළුවන් කියලා. ආසන 90ක් ගන්න කලින් මම අපි එතුමන්ලගෙන් ඉල්ලා හිටිනවා පක්ෂයේ ලාංඡනය පිළිබඳ අර්බුදය විසඳා ගන්න කියලා. අපි යෝජනා කරන එක්සත් ජාතික පක්ෂයට ලබා ගන්න පුළුවන් සුදුසුම ලකුණ තමයි බිඳුව. කවුරුවත් ඒකට අරගල කරන එකක් නැහැ. කවුරුවත් ඒක ඉල්ලලා කරදර කරන එකක් නැහැ. කවුරුවත් ඒක ප්‍රතික්ෂේප කරන්න හේකුත් නැහැ. මොකද දැන් එක්සත් ජාතික පක්ෂයට අනාගතයේ ලැබෙන ලකුණ බිඳුවයි. මේ වෙනකොට අපේ රජයට දින 100ක් පිරීම සිදු වෙනවා. දැන් අපේ දින 100 යටතේ අපිට මෙන්න මේ කාරණා සිදු කරා කියලා අපිට කියන්න පුළුවන්. හැබැයි මොකද්ද එක්සත් ජාතික පක්ෂය සහ එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවක් හැටියට ගමන් කරපු දින 100 ආණ්ඩුව තුල අපිට මතක සටහන් මොනවාද? මහා බැංකු බැඳුම් කර වංචාවක් සිදු කරලා ඔවුන් 2015 මහ මැතිවරණය සඳහා මුදල් ඒක රාශි කිරීමේ ඒ මහා හොරකමේ නියලුණා. එච්චර තමයි ජනතාවට ඒ ආණ්ඩුව විසින් කරපු දේවල් වලින් මතක තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්තුමා කියනවා ඔවුන්ට ආණ්ඩුවක් පිහිට සඳහා මන්ත්‍රි ආසන 90ක් ප්‍රමාණවත් කියලා. අපේ රටේ පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීම සඳහා මන්ත්‍රි ආසන 90ක් කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. අද එක්සත් ජාතික පක්ෂය බරපතල අර්බුදයක ඉන්නවා ඔවුන්ගේ පාක්ෂිකයන් රඳවා ගැනීමට. ඒ අර්බුදය දැකපු හින්දා තමයි විපක්ෂ නායකතුමා එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම මේක රාශී කිරීම කරනවා වෙනුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කරන්නේ ඔවුන් සමග එකතු වෙන්න කියලා. රටේ ජනතාවට අපි තහවුරු කිරීමක් සිදු කරනවා. මේ පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච පුද්ගලයා මහ බැංකු බැඳුම් කරේට සම්බන්ධ කණ්ඩායම් චෝදනා ලැබපු පුද්ගලයන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට කිසිම අවස්ථාවක අපි නාම යෝජනා ලබා දීමක් සිදු කරන්නේ නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අධ්‍යාපන සංකල්පය ක්‍රියාවට නංවමින් රටට අනන්‍ය වූ ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. ගාල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ජාතික ආරක්ෂාවට අමතරව මම මගේ න්‍යායපත්‍රයේ ඊළඟ ප්‍රමුඛත්වය දෙන්නේ අධ්‍යාපනයට. ගෝඨාභය ජනාධිපතිතුමා හැම වෙලාවෙම කියන්නේ ඒකයි ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් රට අවශ්‍යයි කියලා. අපි අධ්‍යාපනය ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් නෙමෙයි කනගාටුට කාරණාව. ඉතිහාසයේ එක එක ආණ්ඩුවලට අධ්‍යාපන ඇමතිවරයට ඇඟිලි දික් කරනවා නෙමෙයි. නමුත් අපි කාගේ අතනොත් මේ වැරද්ද වෙලා තියෙනවා. එහෙනම් අපේ රටේ ප්‍රතිපත්ති ආණ්ඩුවෙන් ආණ්ඩුවට මාරු වෙනවා. ආණ්ඩුවට මාරු වෙන එක පුදුමයක් නෙමෙයි හාමුදුරනේ. එකම ආණ්ඩුවෙත් ඇමතිවරයෙන් ඇමතිවරයට මාරු වෙනවා. ඒක අපේ රටේ ප්‍රතිපත්තිය බාටපත් වෙලා තියෙනවා. එහෙම මාරු වෙන්නේ නැති අනන්‍ය ප්‍රතිපත්තියක් අධ්‍යාපනය වෙනුවෙන් ගොඩනගිය යුතුයි කියලා කියන එකයි රාජ්‍ය නායකයාගේ විශ්වාසය. මේ අධ්‍යාපන ප්‍රතිපත්තිය ගොඩනගෙන කිසියම් මොහොතක මෙරටේ ජනමත විචාරණයකට යොමු කරලා ජනමත විචාරණකින් අනුමත කරගන්නට ඕනේ කියලා කියන එක තමයි රාජ්‍ය නායකයාගේ බලාපොරොත්තුව. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත සිල්වා මහතා වහාම අත්අඩංගුවට ගෙන විමර්ශන සිදු කරන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව සුරක්‍ෂම ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. මේ රටේ ජාතික සංවිධානය හොඳ අනාවරණයක් කළා. ඩොක්ටර් ශාපි ශහබ්දීන් සම්බන්ධව එයට නොදෙවෙනි සහ ඊටත් වඩා භයානක තත්වයක් තමයි අද අනාවරණය සිද්ධ කරන්නේ. ජාතික ඖෂධ නියාමන අධිකාරණයේ සභාපති මහාචාර්ය අසිත සිල්වා මහත්මාගේ පත්වීම සහ එම තනතුරේ රැඳී සිටීමින් ඔහු විසින් කරගෙන ලබන අකටයුතුකම් පිළිබඳව සිද්ධ කරන හෙළිදරව්වක් තමයි අපි අද දවසේ සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම ඖෂධ නියාමන අධිකාරියේ ඇට් එකේම තියෙන දෙයක් තමයි මේ ඖෂධ නියාමන අධිකාරියේ සභාපති හෝ අධ්‍යක්ෂක ධූරයක් දරන පුද්ගලයෙක්ට කිනම් හෝ ඖෂධ සමාගමක අයිතිකාරයෙක් වෙන්න බෑ. නමුත් මේ පුද්ගලයාට ඖෂධ සමාගම අයිතියක් තියෙනවා. ඖෂධ ශීක්ෂණ රෝහලවලට යවුවහම අපේ රෝගියෙක් මැරෙනවා නම්, අබ්බඝාතයක් වෙනවා නම්, වකුගඩුවක් නැති වෙනවා නම්, සදාකාලික ඇස්සන්ද වෙනවා නම්, ඒ සම්බන්ධව නියාමනය කරන්න තියෙන ආයතනය තමයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය. දැන් ඒකේ සභාපතිත් කවුද? අසිත සිල්ව මහත්තයා. එතකොට බඩු ගේන්නේ පරීක්ෂණ කරන්නේ මේවන් මොනෝhari මිනිසුන්ට හානියක් වෙනවද නියාමනය කරන්න තියෙන්නේ රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිත් මෙන්න මේ මහාචාර්ය අසිත සිල්ව මහත්. සාධාරණයක් කොහෙන්වත් ිටු වෙන්න බෑ. අපි යන හැම රෝගී තත්ත්වයක්ම මරුණාම කියන්නේ විස බීජයක් ගියයි. අපට
වෛද්‍ය හා උත්තරයක් හොයාගන්න දේවල් නැහැ. වෛද්‍යවරු කියන්නේ විස බීජයක් ගිහිල්ලා මරන කරන් දෙන්නේ. එතන විස බීජ තමයි මෙන්න මේවා. මේ විස බීජ යන්නේ මෙන්න මේවා හරහා. ඒ විස බීජ ටික ඉවත් කරන්න තමයි අපි අතිගරු ජනාධිපතිවරයාගෙන් බොහොම කාරණිකව එතුමාගෙන් ඉල්ලනවා. එතුමා ඇත්තටම සාධනීය නායකයෙක් හැටියට පිළිගන්නවා. එතුමාව අපට විශ්වාසයක් තියෙන නායකයෙක් හැටියට එතුමා සාධාරණයක් ඉටු කරයි කියන එක පිළිබඳ තමයි මේ හෙළිදරව් සිද්ධ කරන්නේ. අපි නුදුරේදී අපරාධ පරිශ්‍රණ දෙපාර්තමේන්තුවට යනවා. ඊට හාට අපි උද්ඝෝෂණ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පුද්ගලයා අයින් කරනකන් හා නීතිය ක්‍රියාත්මක කරනවා. එතන මොහුව දැන් වහාම අත්තනම් උඩ ගන්නවා. අත්තනම් වී සිටියුතු පුද්ගලයා පිළිබඳ තමයි අපි විමර්ශනය කරන්න කියලා ඉල්ලා ඉන්නේ. මහමැතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරන එක්සත් ජාතික පක්ෂය සිය සලකුණ මෙතෙක් තෝරා ගැනීමට නොහැකි වී ඇති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඇඹිලිපිටිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ලෝකේ මොන රට බලපෑම කරත් මේ රටේ ජනාධිපතිතුමත් අගමැතිතුමත් අපේ රජයවත් කිසිම රටකට නැමෙන්නේ නැහැ. ඒ නිසා ලෝකේ ඕන රටක් තරහ වෙන්න පුළුවන්. කොයි රට තරහ වුණත් අපි මේ යෝජනාවෙන් අපි අයින් වෙනවා. අපි එදා කියපු දෙයම තමයි අදත් කියන්නේ. UMP එකට තාම ලකුණු හොයාගන්න බැරුව ඉන්නවා. දෙකොන පාගගෙන දඟලනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ කියන අලියගෙන් කියලා, සජිත් ප්‍රේමදාස කියන හංසයාගෙන් කියලා, තව කට්ටියක් කියන හදවතින් කියලා. අපි කියනවා මේ මොනකින් ආවත් අපි තුනෙන් දෙකේ බලයක් අරගෙන මේ රටේ ජනතාවට පෙන්නනවා මේ රටේ ජනතාව ඉන්නේ කොහෙද කියලා. අපි එක්සත් ජාතිපක්ෂයට ඉදිරිපත් කරනදී පෙන්වන්න කටයුතු කරනවා. සාමාන්‍ය පොලිස් ආඥා පනත යටතේ රාජකාරී සිදු කිරීමට යුද හමුදා පොලිස් සේවා බලකායට කිසිදු බලයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මිලිටරි පොලිසියට සාමාන්‍ය පොලිස් ආඥා පනත යටතේ රාජකාරී කිරීමට කිසිදු හැකියාවක් නැහැ. රථවාහන වැරදි හෝ වෙනත් වැරදි පිළිබඳව මිලිටරි පොලිසියට කිසිදු අයිතියක් නැහැ. ඔය මිලිටරි පොලිසිය කරන සෑම අතරඟුට ගැනීමක්ම නීති විරෝධී. මේක එක පැත්තකින් පොලිස් නිලධාරීන්ට ඔවුන්ගේ ගරුත්වය සහ ඔවුන්ගේ පුහුණුව ඔවුන්ගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක්. ඔවුන් මිලිටරි පොලිසියේ නම පොලිස් වුණාට ඒ පොලිසියයි සාමාන්‍ය පොලිසියයි වෙනස්. මේ පාරේ රථවාහන පදවන ඔබ මාවැනි අය ගැන මිලිටරි පොලිසියට පාලනයක් නැහැ. එහෙම යටත් විය යුතුත් නැහැ. ඒක මේ රටේ නීතිය. ගොඩවේ රාජපක්ෂට අවශ්‍ය නම් මේ රට මිලිටරි පොලිසියට බාර දෙන්න යුද හමුදා පනත සංශෝධනය කරලා නැත්නම් පොලිස් ආඥා පනත සංශෝධනය කරලා යුද හමුදාවට, ගුවන් හමුදාවට, නාවික හමුදාවට මේ රටේ ආරක්ෂාව පිළිබඳ බාර දෙන්න පුළුවන්. එහෙමනම් පාර්ලිමේන්තු පනතක් සම්මත කරලා ඒක කරන්න ඕනේ. ඒ නිසා Tamanට වැඩ බැරිකම වහගන්න මේ හමුදාව හැම දෙයකටම පාවිච්චි කිරීම කරන බව තමයි පේන්නේ. මේ අතර ආන්දෝලනාත්මක එයාබස් ගණුදෙනුව සම්බන්ධයෙන්ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ වුණා. එයාබස් ගණුදෙනුව සම්බන්ධව ශ්‍රී ලංකන් එයාලයින් සමාගමට වත්කමක් නැතුව, ඒ වත්කම සම්බන්ධව තක්සේරුවකුත් නැතුව ණයට තමයි මේ එයාබස් 10 ගන්න ගිහිල්ලා තියෙන්නේ. ණයට ගන්න එයාබස් එකෙන් පගාව ගන්න තමයි කතා කරගෙන තියෙන්නේ. ලංකා ඉතිහාසයේ වෙච්ච ලොකුම හොරකම මේක කියලා අපිට කියන්න පුළුවන්. මොකද හේතුව ඩොලර් බිලියන 2කට වඩා අධික මුදලකට මේක ගන්න තිබ්බේ. එතකොට මේකෙන් ගහන ගැහිල්ල කොහොමද? ශ්‍රී ලංකන් එයාලයින් සමාගම දිගින් දිගටම පාඩු ලබන්නේ වෙන මොකුත් නිසා නෙවෙයි, එයාබස් ගනුදෙනුවලදී මේ වගේ කොමිස් ගන්න පගා ගන්න නියමිත වටිනාකමට වඩා වැඩි මුදලක් ගෙවන්න සිදුවීම නිසා අධික වාරිකයක් ගෙවන්න වෙනවා. අපේ රටේ ජනතාවගේ පෙර පිනකට බ්‍රිතාන්‍යයේ බරපතල වංචා විමර්ශන ආයතනය විසින් සොයාගෙන එයාබස් සම්බන්ධව එංගලන්ත අධිකරණයේදී කරුණාතහරු නිසා මේක මතු වුණා. දැන් අපිට දැන් පේන විදිහට නම් ඒ පැත්තේ හොරු මේ පැත්තේ හොරු රකින්නෝ, මේ පැත්තේ හොරු ඒ පැත්තේ හොරු රකින්නෝ. අමරිකාව සමග සම අනුග්‍රහය දැක්වීමෙන් වත්මන් රජය ඉවත්වීමට තීරණය කර ඇත්තේ මහමැතිවරණයෙන් 3-2 බලයක් ලබා ගැනීම සඳහා බව පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී. ආණ්ඩුව තව අලුත් ලෙඩක් දාගන්න ලෑස්ති වෙනවා. දැන් ගිය සතියේ කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තා සම අනුග්‍රහකත්වයෙන් ඉවත් වෙන. යුද්ධයකදී මානව හිමිකම් කඩ වෙනවාම තමයි. හැබැයි ඒක හරි විදිහට කළමනාකරණය කරනකොට රට ලෝකයේ කියන ඔයගොල්ලෝගේ ප්‍රශ්නේ ඔයගොල්ලෝ විසඳ ගන්න කියලා. චණ්ඩි පාට් එක දාලා මේ විසඳ ගන්න බෑ. ඒ වෙලාවේ කිව්වේ මොනවද? විදුලි පුටුව දැන් ඇරලා තියෙන ස්විච් එක දාන විතරයි තියෙන්නේ. අපි ගිහිල්ලා ඉඳයි. ඒතර මේවා කළමනාකරණය කරන්න රටවල් එක්ක කතා කරා ටිකක් අමාරුයි අත උස්සන්න බලන් හිටිය ලංකාව විරුද්ධ. අන්තිමට ලංකාව ලෝකයේ ප්‍රබල මිනිස්සේ හොයාගත්තා මේ සමානුග්‍රහකත්ව යෝජනාවක් දාන්න. ඒක දැන් ඒකෙන් අයින් වෙන තීන්දුවක් කරන් තියෙනවා. ඇයි අයින් වෙන්නේ? අයින් වෙන්නේ මේ මැතිවරණය නිසා. දැන් ආණ්ඩුව දින 100 අසාර්ථකයි. ෆේල්. 100% අසාර්ථක භාවයට මැතිවරණයට යනකොට මේ 3-2 ගන්න ලෑස්ති වෙන 3-2ක් තියා 2-1ක් හම්බෙති කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේ එන්න හදන්නේ නරක ආදර්ශයකට ආණ්ඩුව. හැබැයි ආණ්ඩුවට උමනාවක් නැත්තම් මේක කළමනාකරණය කරගන්න විපක්ෂයට කරන්න පුළුවන් දේකුත් නැහැ. අගමැතිවරය ප්‍රමුඛ ආණ්ඩුවට කියන්නේ කරුණා කරලා මේ ජාත්‍යන්තර ප්‍රශ්නය හරියට කළමනාකරණය කරන්න.
එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ මධ්‍යාහන 12 ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.